सुबह दवसक प्रार्थना करनवा अपनायनेट निवरतिमग यूट्यूब चैनल के देवन वीडियो के समगीन एकतुन ओब सियलुम देनाट इतिन मगे यूट्यूब चैनल के पलवेनी वीडियो के मम कथा कला अपनायन करुवेक बावट पात्वेन्नट ओब कलयुतु पलवेनी दे कुमाक्त कियन एक पिलिबंद इतिन अद दवसेदी मम कथा करन्नट बलापोरोत्तु वेन्ने अपनायन करुवेक विधिहट ओबगे निष्पादनय मिलदी गन्न बलापोरोत्तु वेन सिटिन आनायन करुट ඔබ ඉස්සර වෙලාම ලේඛනයක් ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් යම්කිසි ලියවිල්ලක් ඔබ ඉදිරිපත් කරන්නට සිද්ධ වෙනවා ආනයන කරුට. ඒකට අපි කියනවා performa invoice එක කියලා. මොකක්ද මේ performa invoice එක කියන්නේ? ඇත්තටම performa invoice එක කියන්නේ හරියට quotation එකක් වගේ. අපි ලංකාවේ යම්කිසි නිෂ්පාදනයක් මිලදී ගන්න යනවා නම් ටිකක් මිල අධික වටිනාකම් සහිත යම්කිසි කාලයක් තියාගන්න ඕනේ යම්කිසි නිෂ්පාදනයක් අපි ගන්නට බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි බ්‍රාණ්ඩයක් ගෘහ භාණ්ඩයක් වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් ගන්නට බලාපොරොත්තු වෙන සිටිනකොට අපි ගොඩක් වෙලාවට යම්කිසි වෙළඳසැල් කිහිපයකට ගිහිල්ලා මේකේ මිල කීයද ඒ වගේම කොච්චර කාලයක් කල් පැවැත්ම තියනවද වගකීම් සහතිකේ කොහොමද මේ සියල්ල ගැන විමසීමක් කරනවා ඉන්න අනතුරුව වෙළඳසැලේ හිමිකරු එහෙම නැත්නම් කළමනාකරු විසින් අපිට කෝටේෂන් එකක් ලබා දෙනවා. ඒ කෝටේෂන් එක බලලා අපිට වඩාත් උචිත නිෂ්පාදනය තමයි එහෙම නැත්නම් උචිත අලවිසැලෙන් තමයි අපි මේ භාණ්ඩය මිලදී ගන්න. ඒ වගේ තමයි ජාත්‍යන්තර වෙළඳපොලේ සිටින ආනයනකරුත් ඒ විවිධ අපනයනකරුවන්ගේ පවතින කොන්දේසි බලලා ඔවුන්ගේ නිෂ්පාදනයේ පවතින ගුණත්වය මිල මේ සියල්ල සලකලා තමයි ඔවුන් ආනයනය කරන්නේ. ඉතින් අපනයනකරුවෙක් විදිහට ප්‍රථමයෙන්ම කරන්න ඕනේ දේ තමයි ආනයනකරුට අපේ performa invoice එකක් ඉදිරිපත් කරන්න ඕනේ. අපි තුල පවතින නිෂ්පාදනයේ ගුණත්වය මොනවද? ඒ වගේම මිල කීයද? ඒ වගේම විවිධ කොන්දේසි තියෙනවා නම් ඒ කොන්දේසි මොනවද? සමහර ලාවට මේ ගෙවීම් එහෙම නැත්නම් ගනුදෙනු සිද්ධ වීම සම්බන්ධයෙන් පවතින කොන්දේසි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ කොන්දේසි ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. මේ සියල්ල ඇතුළත් කරලා අපි අපනයනකරු විසින් ආනයනකරුට යවන පළවෙනි ලේඛනයට කියනවා performa invoice එක කියලා. ඉතින් මේ performa invoice එක තමයි ජාත්‍යන්තර වෙළඳපළේ එහෙම නැත්නම් ජාත්‍යන්තර ගනුදෙනුවක් සිද්ධ කරද්දී අපනයනකරු හා ආනයනකරු අතර සිදුවන පළවෙනි ලිඛිත ලේඛනය වෙන්නේ මේ ලේඛනය අපනයනකරු විසින් ආනයනකරුට යවුවට පස්සේ ආනයනකරු තමන් සංසන්දනය කරනවා තමන්ගේ මිලට එහෙම නැත්නම් මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඉන්න මිලට අපනයනකරු කියන මිල සමානද එහෙම නැත්නම් සාධාරණද එවගේම බලාපොරොත්තු වෙන ගුණාත්මක භාවය ඒ නිෂ්පාදනයේ තියනවාද? එවගේම තමයි විවිධ කොන්දේසි තියෙනවා නම් ඒ කොන්දේසි වලට එකඟ වෙන්න පුළුවන්ද? මේ ගැන සලකා බලන්න කලින් ආනයනකරු බලාපොරොත්තු වෙනවා අපනයනකරුගෙන් performa invoice එක. එම නිසා අපි ඔහුට performa invoice එකක් යවන්නෙමු. ඉතින් අපි බලමු කොහොමද මේ performa invoice එකක් හදන්නේ? performa invoice එකේ ඇතුළත් වෙන්න ඕනි මොනවද කියන එක පිළිබඳව මම ඔයගලන්ට විස්තරයක් කරන්නයි සූදානම් වෙන්නේ. performa invoice එක ඇත්තටම ගත්තොත් ආයතනෙන් ආයතනයට ඒ performa invoice එකේ format එක වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම ආයතන 10ක් ගත්තොත් ඒ ආයතන 10ේ performa invoice සඳහා යොදාගත්තා වූ ආකෘති වර්ග 10ක් තියෙන්නට පුළුවන්. නමුත් මේ සෑම ආයතනයකම performa invoice එකට ඇතුළත් කරන ඒ ඇතුළත් කරන දේ සමානයි. ඉතින් මම ඔයගොල්ලන් වෙනුවෙන් performa invoice එකක් නිර්මාණය කළා. මෙහි උඩින්ම performa invoice ලෙස සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වම් පැත්තෙන් දිනය, ඒ වගේම මේ performa invoice එකේ අංකය, ඒ වගේම මේ performa invoice එක යවන්නේ කවුද? sender. යවන්නේ අනිවාර්යයෙන්ම අපනයනකරු. එතකොට අපනයනකරුගේ නම, ලිපිනය සහ contact details මෙතන සඳහන් වෙන්නට ඕනි. ඒ වගේම තමයි contact person කෙනෙක් මේ ආයතනයේ සම්බන්ධ කරගන්න ඕනි පුද්ගලෙක් සඳහන් කරන්න ඕනි. ඒ වගේම තමයි ලබන්නාගේ
නම ලිපිනය සහ contact details දකුණු අත පැත්තේ මම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔබට පෙනෙනවා ඇති name of the freight forwarding company. ඒ කියන්නේ අපනයනකරුගේ නිෂ්පාදන එහෙම නැත්නම් මේ භාණ්ඩේ ආනයනය කරන රටට රැගෙන යන නැත්නම් ප්‍රවාහන කටයුතු කරන සමාගමේ නම. ඒ වගේම අපනයනකරුගේ බැංකු ගිණුම් විස්තර බැංකුවේ නම බැංකුවේ සඳහන් නම ඒ වගේම බැංකුවේ හිමිකරුගේ නැත්නම් ගිණුම් හිමියාගේ නම ඒ වගේම account number එකේ සියල්ල ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව ඔබට පෙනෙනවා ඇති මේ delivery term. delivery term එක මොකක්ද කියලා තියෙනවා. මෙතන සඳහන් කරලා තියෙන්නේ CIF කියන delivery term එක. ඒ කියන්නේ මේ නිෂ්පාදනය අපනයන කරු විසින් කුමන මිලකටද ලබා දෙන්නට සූදානම් වෙන්නේ නැත්නම් මේ මිලක මිල කරන මිල ක්‍රමය කුමක්ද කියන එක තමයි මින් සඳහන් කරන්නේ. ඉතින් මේ ගැන අපි ඉස්සරහදි කතා කරනවා. ඒ වගේම ඔබට පේනවා ඇති ඊට යටින් වගුවක් තිබෙනවා. මුලින්ම item, ඊට පස්සේ quantity. quantity එක මොකක්ද kilos වලින් තමයි සඳහන් කරලා තියෙන්නේ ප්‍රමාණය kilo වලින්. unit price එක ඔයාලට පේනවා ඇති bold කරලා තියෙනවා US dollars වලින් තමයි තියෙන්නේ. මොකද අපි performer invoice එකක් යවන්නේ ජාත්‍යන්තර වෙළඳාමකදී. එතකොට ජාත්‍යන්තර වෙළඳාමේ භාවිතා කරන්නේ එක්ක ඩොලර්ස් එහෙම නැත්නම් ජාත්‍යන්තර වෙළඳාම සඳහා යොදා ගන්නා වූ ලෝකයේ පිළිගත්තු මුදල් ඒකක කිහිපයක් තමයි ගනුදෙනු කිරීමට පිළිගත්තු මුදල් ඒකක කිහිපයක් තමයි මෙහි භාවිතා කරන්නේ. ඉතින් අපිට යුරෝ වලින් වුණත් මේ සඳහන් කරන්න පුළුවන්. මම මෙතෙන්දි ගත්තේ ඩොලර්ස් වලින්. ඒ වගේම total amount එක. එතකොට ඔබට පේනවා ඇති item කියන එක යටතේ මේ සඳහන් කරලා තියෙනවා අපි එවන්නේ මොනවද paper. ඔබට පේනවා ඇති HS code කියලා මම බෝල් කරලා සඳහන් කරලා තිනවා. HS code එක 0.904 11. ඒ කියන්නේ සෑම නිෂ්පාදනයකටම අංකයක් තියෙනවා. මම මේ ගැන ඉස්සරහදි කතා කරනවා, වෙනම වීඩියෝ එකකදී කතා කරනවා මොකක්ද HS code එක, එක් එක් නිෂ්පාදනයේ HS code එක හඳුනාගන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මෙහි කිලෝ ප්‍රමාණය, කිලෝ කොච්චරක් අපි යවනවද, යුනිට් එක ප්‍රයිස් එක එහෙම නැත්නම් 1 කිලෝ එකක් කීයක් වෙනවද එහි එකතුව. ඊට අමතරව සිනමන් එහෙම නැත්නම් කුරුඳු HS code එක තමයි 0.906 11. ඊට අමතරව එහි වටිනාකම වෙන්නේ කිලෝ 500ක් අපි යවනවා. එතකොට ඩොලර් 31ක් වෙනවා කිලෝ එක වටිනාකම. එතකොට මේ දෙකේ ගම්මිරිස් සහ කුරුඳු වල සමස්ත වටිනාකම 17100ක් වෙනවා US ඩොලර්ස්. ඊට අමතරව ෆ්‍රේට් කෝස්ට් එක මෙහි ඇතුළත් කරනවා. මම මුලින් කිව්වා ප්‍රවාහන වියදම් කියලා. ඉතින් එක්කෝ සී ෆ්‍රේට් එක වෙන්න පුළුවන් නැත්නම් එයා ෆ්‍රේට් එක වෙන්න පුළුවන්. අපි යවන නිෂ්පාදනය අනුව අපි භාවිතා කරන්නා වූ ප්‍රවාහන මාධ්‍ය වෙනස් වෙනවා. ඉතින් මම මේ ඉහතින් සඳහන් කරලා තියෙන නිෂ්පාදන දෙකම සී ෆ්‍රේට් තමයි කරන්නේ. ඉතින් ෆ්‍රේට් කෝස්ට් එක කොච්චරක්ද කියලා මෙහි සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඉන්ෂුරන්ස් එක, රක්ෂණ වියදම් කොච්චර ප්‍රමාණයක් යනවද මේ ෂිප්මන්ට් එකට. ඉතින් එතකොට ටෝටල් ඉන්වොයිස් එකේ වැලියු එක එනවා 17500යි. ඊට අමතරව මම යටින් සඳහන් කරලා තියෙනවා ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස්. මම කලිනුත් කිව්වා කොන්දේසි. මොනවද තියෙන කොන්දේසි? ටර්ම් ඔෆ් පේමන්ට්ස්, ඒ කියන්නේ ගෙවීම සිද්ධ වෙන්නේ කොහොමද, මෙහි ගනුදෙනුව සිද්ධ වෙන්නේ කුමන ක්‍රමයටද, ලෝකේ ජාත්‍යන්තර වෙළඳාමේදී ගනුදෙනු කරන ක්‍රම රැසක් තියෙනවා. ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එහෙම නැත්නම් LC, DP, DA මේ විවිධ ටර්ම්ස් වලින් අපිට ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් මම මේ ගැනත් ඉස්සරහදී වෙනම වීඩියෝ එකකින් කතා කරනවා මොනවද මේ ටර්ම්ස් ඔෆ් ටර්ම් ඔෆ් පේමන්ට්ස් කියන්නේ. ඊළඟට ටයිම් ඔෆ් ෂිප්මන්ට්, කොයි කාලෙද මේ ෂිප්මන්ට් එක එහෙම නැත්නම් මේ බඩු ප්‍රමාණය යන්නේ. ඒ වගේම පැකින් සම්බන්ධයෙන් යම් කිසි කොන්දේසියක් තියෙනවා නම් ඒ කොන්දේසිය මෙතන ඔබට සඳහන් කරන්න පුළුවන්. සහ ඊට අමතරව ඔබට මේ ෂිප්මන්ට් එක වෙනුවෙන් සඳහන් කරන්නට පුළුවන් කොන්දේසි සියල්ල මෙහි ඇතුළත් කළ හැකි. ඉන් අනතුරුව මේ නිකුත් කරන පුද්ගලයා කවුද, ඊට අමතරව ඔහුගේ තනතුර මොකක්ද, ඔහුගේ අස්සන දිනය යොදනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි පර්ෆෝමර් ඉන්වොයිස් එකක් පිළියෙල කරගන්නේ. අපනයනයකදී
ඉස්සර වෙලාම අපි කරන්න වෙන්නේ performa invoice එක ඉදිරිපත් කරන එක. ඉතින් නානයනකරු එක්ක අපි කතා කරා නම් මේ නිෂ්පාදනය ගැන. එතකොට ඔහු කියන්නේ මට performa invoice එකක් එවන්න. performa invoice එක එවුවට පස්සේ තමයි මේ ගනුදෙනුව ගැන ආනයනකරු විසින් සලකා බලන්නේ. ඉතින් මම හිතන්නේ performa invoice එක පිළිබඳව ඔබට ඉතාමත් හොඳ අවබෝධයක් ඇති වෙන්නට ඇති. මේ performa invoice එක දිහා බලනකොට ඔබ දකින්නට ඇති delivery terms ගැන අපි කතා කළා. ඒ වගේම payment terms තිබ්බා condition යටතේ. ඒ වගේම freight forwarding කියලා දෙයක් ගැන කතා කළා. ඒ වගේම HS code එක ගැන කතා කළා. මේ සියල්ල පිළිබඳව ඉතාමත් පොළුල්ව ඒ වගේම ඉතාමත් ප්‍රායෝගිකව ඕගොල්ලන් එක්ක ඉස්සරහා වීඩියෝ කීපයකදී මම ඔබත් සමගින් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ තවමත් මේ වීඩියෝ channel එකට subscribe කරේ නැත්නම් අමතක කරන්න එපා subscribe කරන්න. ඒ වගේම ඔබගේ අදහස් යෝජනා තියෙනවා නම් comment කරන්න. ඒ ඔස්සේ අපිට පුළුවන් මේ වීඩියෝව ඔබට අවශ්‍ය ආකාරයෙන් ඔබට දැනුම අවශ්‍ය දිශාවෙන් ඔබට ලබා දෙන්න. ඉතින් මීළඟ වීඩියෝ එකෙන් අපි නැවතත් හමු වෙමු.